අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් ඕගොල්ලන් දැන්නමත් දැන්න නැති මේ මොකද්ද මේ වීඩියෝ එක කියලා. ඉතින් අද මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ ඕගොල්ලන් දැකලා ඉති වාහනවල ටයර් වල සුදු පාට අකුරු තියෙනවා. ඉතින් මේවා අර කම්පැනිෙම ෆැක්ටරි එකෙම ටයර් ඒ වගේ ඒක ලස්සන්ට ඒ කියන්නේ අකුරු ගාලා නිෂ්පාදනය කරනවා. ඉතින් ඒ ටයර්ස් නම් පොඩ්ඩක් ගණන් මාකට් එකේ ඒ කියන්නේ කඩවලදී ඒ කියන්නේ සාමාන්‍ය ටයර් එකකට වඩා අර ඒ ලෙටර්ස් තියෙන ටයර් පොඩ්ඩක් ගන්න වැඩි. ඉතින් එහෙම නැතුව ඕගොල්ලන්ගේ ගෙදර ඒක නෝමල් තියෙන ඒ කියන්නේ දැන් ඔයගොල්ලන් වාහනේ දාලා තියෙන ටයර් එක ඒ තාත්තට ගේන විදියක් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලන් දැකලා තිය ගොඩක් කට්ටිය මේ අකුරු පාට කරන ටිපෙක්ස් තමයි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ. ඉතින් ටිපෙක්ස් එක අවුලක් නැහැ. ඒත් ඒක ඉක්මනටම යන්න බලන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැස්සට වැස්ස වගේ තියනලාට පාරේ ඒ කියන්නේ වතුර ගොඩක් අහු වුණාම ටික ටික අර ටිපෙක්ස් එක යන්න බලනවා. ඒත් මේ මාර්ග පෙන්නකින් ගහන පේන්ට් එක ලීසින් යන්නේ ගොඩක් කල් තියෙනවා. ඉතින් කලින් මගේ වාහනයකට මම මේක භාවිත කරපු හින්දා යද්දී කිමෙන් කියන්නේ. ඉතින් මම ඒක කලින් පේන්ට් කරලා සාමාන්‍ය මාස 6ක් වගේ වෙනකන් හොඳටම තිබ්බා පේන්ට් එක නැතුව. මාස 6ක් වගේ ගියාට පස්සේ තමයි මම ඒක ආයෙ අලුතෙන් පේන් කරේ. ඉතින් මාස 6ක් කියන්නේ ලොකු කාලයක්. ඉතින් මේ පෙන්න ගැන කතා කරොත් මම මේක ඔන්ලයින් තමයි ඔඩර් කරේ. මේකේ නම ඇවිල්ලා ගානා මාර්ග කියලා. ඉතින් ඔයගොල්ලන්ට සර්ච් කරා නම් ලංකාවේ ගොඩක් ඔන්ලයින් වෙබ්සයිට්ස් තියෙනවා. ඒවා ගිහලා සර්ච් කරලා බලන්න පුළුවන් මේ ගානා මාර්ග පෙන් කියන එක. ඉතින් මේක රුපියල් 300ක් තමයි එක පෑනක් වෙන්නේ. මේ පෑන් දෙකටම 600ක් කියලා. ඉතින් සම්පූර්ණ කාරකේ ටයර් පහම මම මේ පෑන් දෙකෙන් පාට කරා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ සාමාන්‍යයෙන් මේ අකුරු පාට කරලා දිනන උට ලස්සන සාමාන්‍ය ඇලෝවිල් සෙට් එකක් ගහලා දින ටයර් සෙට් එකකට පයි මේක ලස්සනයි. ඉතින් එහෙම නැතුව අර නෝමල් රිම් එකක් තියෙන එකට අවුලක් නැහැ ගැහුවට එහෙම. මම කියන්නේ අර ඇලෝවිල් සෙට් එකක් එක්ක මේ වගේ දෙයක් තියෙන උට තමයි පොඩ්ඩක් ලස්සනට තියෙන්නේ ටයර් එක. අර ඔයගොල්ලන් දැකලා තිය ඇලෝවිල් සෙට් එක ගහලා අර එලීට රෝද පන්නන ලස්සනට තියෙනවා. ඉතින් ඒ වගේ රෝදයකට නම් මේ මේකෙන් අර අකුරු ටික පාට කරාම ලස්සනට තියෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ඒක වෙන්නේ කියලා.